ඒ කරන පුති යන විනාශය ගැන අපෝත්තරණය කරලා තමයි එක කිව්වේ. මොකද 2014 වර්ෂයේදී 7.4ක් මහා වර්ධනයක් තිබිලා යුද්ධේ නිම කරලා වැඩබිමක් බවට පත් වෙලා තිබුණ රට අවුරුදු 5 තුනදී මුඩුබිමක් බවට පත් වෙච්ච එකට සාක්ෂිය තමයි 2014ට වඩා 15දී ආර්ථික වර්ධනය අඩුයි, 15ට වඩා 16දී අඩුයි, 16ට වඩා 17දී අඩුයි, 14ට වඩා 18දී අඩුයි, 18ට වඩා 19දී අඩුයි. ඒ කියන්නේ නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් අඛණ්ඩව ආර්ථිකය විනාශයේදී විදියට ගෙනහැරලා. ඒකේ ඒ தත්ත්වය තව උග්‍ර වුණා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විදේශාංශයේ කඩාගෙන වැටුණා. COVID-19 වසංගතය නිසා, ලෝකෙම රටවල් වසා තැබීම නිසා චීනයේ හැර මුළු ලෝකෙම ආර්ථික ඍණෝ. ඒකෝ ලංකාවේ නිදහසින් පස්සේ වැඩිම ඍණාගිය 3.6%කට පිරුණා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා ඒ ඔප්පු කරලා තියෙන අවුරුදු 5ක් තිස්සේ දන්න සියලුම ක්‍රමවේද පාවිච්චි කළා රට දශමයක්වත් ඉස්සරහට ගෙනියන්න බැරි වුණා.